යන්ති කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් අපි ඔන්න නිමිති දෙකයි මානසිකාර්යය ගැන කතා කළා. දැන් අපිට වරද්දගත් නිමිත්ත මානසිකාර්ය සසරට හේතුවයි කියන එක මම මුලින් කිව්වා. දැන් ඒක තේරෙනවද මොකක්ද ඒ කියලා? නිමිත්ත මානසිකාර්යය තමයි සියල්ලටම හේතුව. වරදවා ගැනීම තමයි පැවැත්මට හේතුව. හරි ගස්ස ගත්තොත් නැවැත්මට හේතු වෙනවා. දැන් අපි බලමු. දැන් මේ නිමිති කතාවක් නේ කිව්වේ. අපි මෙතෙක් වෙලා රාග දේශ මොහ ගැන කතා කරේ නෑ. දැන් මේ නිමිති කතාවයි රාග දේශ මොහයි අතර සම්බන්ධයක් තියනවාද ඒ කොහොමද කියලා අපි කතා කරලා බලමු. අඤ්ඤතිත්‍ය පරිබ්‍රාජක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහට දේශනා කරනවා. සුබ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ වා රාගෝ උපජ්ජති. උප්පන්නෝ වා රාගෝ බේයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. මොකද්ද කිව්වේ? සුබ නිමිත්තං තස්ස අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ වා රාගෝ උපජ්ජති. සුබ නිමිත්ත හේතු කොටගෙන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නිසා පුද්ගලයෙක් තුල නූපන් රාගයක් අලුතෙන් උපදිනවා. උපන් රාගයක් දලු දාලා වැඩි දියුණු වෙලා මුල් බැහැ ගන්නවා. ඔන්න වැඩේ දැන්. දැන් එහෙනම් රාගයක් උපදින්නට සුබ නිමිත්ත විතරද බලපාන්නේ? සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. අර සීත්කලු රූපයයි නිච්චසේ සුකසේ අත්තසේ ගැනීමයි. තේරෙනවද මේක? සුබ නිමිත්තං තස්ස අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා රාගෝ උපජ්ජති. උප්පන්නෝ වා රාගෝ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරේ නූපන් රාගේ උපදිනවා. උපන් රාගේ දලු දාලා ලියලලා වැඩි දියුණු වෙනවා. එහෙම කියලා බුදුහාමුදුරුව නැවත විග්‍රහ කරනවා. අසුබ නිමිත්තං තස්ස යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ වා රාගෝ නෝපජ්ජති. උප්පන්නෝ වා රාගෝ පහියති. අන්න වැඩක්. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වුණොත් පුද්ගලයෙක් තුල අර උපදින්නට ආපු රාගය උපදින්නේ අනුප්පන්නෝ වා රාගෝ නෝපජ්ජති. උප්පන්නෝ වා රාගෝ පහියන්ති. මෙතෙක් වෙලා රාගයක් ඉපදුනා නම් ඒක ප්‍රහාණය වෙනවා. අලුතෙන් උපදවන එක නවත්තනවා. මොකක් නිසාද? අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයේ නිසා. එහෙමනම් දැන් අපි මෙතෙක් කල් සසරේ කර කර ආපු සුබ නිමිත් අයෝනිසෝ මනසිකාරය බැහැර කරන්න ඕනේ. ඒ වෙනුවට අසුබ නිමිස්ස යෝනිසෝ මනසිකාරය ආශ්‍රයට ගන්න ඕනේ. බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්නලා තියනවා නිමිත්තං අස්සස් අස්සාස පස්සාස. මේ ගාතාව අහලා තියෙනවද? නිමිත්තං අස්සාස පස්සාස. මේකට ගොන් කතාවක් කියනවා. මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට මුක නිමිත්ත යොමු කරගෙන බලන් ඉන්න කියලා. ඔබට එහෙම බලන් ඉන්න කියලා මං අල්ලනවා ගොයන් තෙල් ටික අන්නහයට. මොකද වෙන්නේ බලන්න? මගපල් ලබයිද? නිවන් දකිද කියලා. නැත්තම් හොඳට අර ආශ්වාසය කරන වාතයට දැන් ඔන්න හොඳ පොයින්ට් එක. හොඳම තැන ඔබට කියනවා නිමිත්තං ආස්වාස පස්වාස කියන්නේ හොඳට දැන් ආශ්වාස ප්‍රාශ්වාස කරලා මුඛ නිමිත්තට සිහිය පිහිටවන්න කියලා. දැන් ඔබ වෙනඳ ගන්න හුස්ම හිතලම ගාලා ගන්නවා.
දැන් කවුරු හරි ඇවිල්ලා වාතය අපිට කරනවා දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ දැන් පටිග නිමිත්තක් ඇති වෙනවා දැන් ඒක උදුරන ක්‍රමයේ තියනවාද මේක ඇතුලේ අපි හිතමු ඒක නැතුව අපි හොඳ සෙන්ට් එකක් ගන්නවා ළඟට ගිහිල්ලා දැන් ඇස්සල්ල බලන්න හිතෙනවා මොකද්ද බ්‍රෑන්ඩ් එකේ නම ආනපාන සති පැත්තකද අන සුබ නිමිත්තක් ඇති වුණා දැන් ඒක පස්ස කරන්න ක්‍රමයක් තියනවාද ඒ ක්‍රමය ඇතුලේ නෑ එහෙමනම් මේ නිමිත්තන් හරියට හරි නිමිත්තන් අස්සාස පස්සාස මේ නිමිත්ත අයින් කරන්න කියලා නෙවෙයිනේ මේ කියන්නේ අර සුබ බව පස්ස කරලා අසුබ බව අස්ස කරන්න අසුබේ ආශ්‍රේයට අරගෙන සුබ බව ප්‍රහාණය කරන්න අන්න නිමිත්තන් අස්සාස පස්සාස අර පටිගය පස්ස කරලා ප්‍රහාණය කරලා මෛත්‍රිය මෙත්තාව අස්ස කරන්න අන්න නිමිත්තන් අස්සාස පස්සාස දැන් උදාහරණයක් විදියට කෙනෙක් දිහා ඇලීමක් ඇති වෙනවා නම් බලද්දී අහක බලාගත්තොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ ඕනං අහක බලාගෙන බලන්න මොකද වෙන්නේ කියලා ඔළුවේ කැක්කුම හැදෙනවා ආතතියක් ඇති වෙනවා පීඩනයක් ඇති වෙනවා නමුත් මේ වගේ ගොන් දේවල් අපේ රටේ මිනිස්සු බුද්ධ භාවනාව කියලා කරන්න යනවා කවුරු හරි කෙනෙක් දිහා බැලලා රාගයක් ඇති වෙන්න එනවා නම් ටක් ගාලා අහක බලා ගන්න බලනකොට ඒ පැත්ත ඊට වඩා එක නැති ලෙඩක් හැදෙනවා මේ ක්‍රමයේ උගන්වන්නේ එහෙම නෙවෙයි දැන් ඔබ කෙනෙක් දිහා බලනකොට රාගයක් ඇති වෙනවා නම් ඒ රාගය ඇති වෙන්නේ අර සුබ සංඥාව නිසා නැතු ඒ කෙනාගේ රූපෙ දිහා බලන නිසා නෙවෙයි ඔබ බලන්න හොඳට විනිවිද මේ බලන්නේ කොටස් 32 න් ඒ පෙන්නේ ආපෝ තේජෝ ආයපට ටිකක් මේ තුල සුබ සිමිත්තක් නෑ මේ මතුවෙන සුබ නිමිත්තේ නම් විඥාණයෙන් මවන මායාව මේ මායාවේ යථාර්ථයක් නෑ නැති බව දකිද්දිම සුබ නිමිත්ත පස්ස වෙනවා අන්න අසුබ නිමිත්ත අස්ස වෙනවා මේක තමයි මේ නිමිත්තන් අස්සාස පස්සාස නිමිත්තන් නිමිත්ත එකයි දකින්න කෙනා ඒ කෙනාමයි ආය අහක බලාගත්තේ නෑ ඒ රූපේ නිමිත්ත හැටියටම දකින්නවා ඒකයි මං කිව්වේ අනිමිත්ත අමනසිකාරයක් නෙවෙයි මෙතන තියෙන්නේ නිමිත්ත අත්හැරලා මනසිකාරය අත්හරින ක්‍රමයක් නෙවෙයි ඒ ආදිහාම බලාගෙන අසුභානුස්සතිය වඩන්න පුරුදු වෙන්න ඕනේ තේරෙනවද මේක දැන් එහෙම නැතු එහෙම ගියොත් එහෙම අපිට gedare ඉන්න වෙනවා කොහෙවත් යන්න නැතුව ඒ සුබ නිමිති වැටෙනවනේ දකින දකින තැන දෙඟේක නිසා දැන් මෙතන තියෙනවා එක්තරා ක්‍රමයක් එනන්ද ඔන්න සුබ නිමිත්ත පස්ස අසුබ නිමිත්ත අස්ස මෙත්තා නිමිත්ත අස්ස පටිග නිමිත්ත පස්ස අයෝනිසෝ මනසිකාරය පස්ස යෝනිසෝ මනසිකාරය අස්ස සුබ නිමිත්ත අසේවිතබ්බා අසුබ නිමිත්ත සේවිතබ්බා පටිග නිමිත්ත අසේවිතබ්බා මෙත්තාව සේවිතබ්බා යෝනිසෝ මනසිකාරය සේවිතබ්බා අයෝනිසෝ මනසිකාරය අසේවිතබ්බා ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ දැන් ඔබ මම ශාලාවට එන්න කලින් දාලා තිබ්බ දේශනාවේ ඇහෙන්න ඇති කළ යුතු දේ සහ නොකළ යුතු දේ ආන ආපාන භාවේතබ්බා පහතබ්බා මොච්චරයි එහෙනම් මේ සමුදේ නිරෝධ කරනවා කියන්නේ කජ්ජද්ද
ඔව් නෑ නෙවෙයි ඔන්න පොඩි වැඩක් මොකද්ද කරන්න තියෙන්නේ සුබ නිමිත්තක් ඇති වෙනකොට අසුබ නිමිත්ත භාවිතයට ගත්ත ඇති වෙන්න ගිය සුබ නිමිත්ත ප්‍රහාණය කළා පටිඝ නිමිත්තක් ඇති වෙන්න එනකොට මෙත්තාව භාවිතයට ගත්ත ඇති වෙන්න ගිය පටිඝ නිමිත්ත ප්‍රහාණය කළා අයෝනිසෝ මනසිකාරයක් මතුවෙන්න එනකොට යෝනිසෝ මනසිකාරයේ භාවිතයට ගත්ත අයෝනිසෝ මනසිකාරය ගණන් ගන්න නැතුව බැහැර කළා දැන් වැඩි සරලයිද නැද්ද හැබැයි මෙතන පොඩි දෙයක් තියෙනවා මේකට උත්සාහය උනන්දු අවශ්‍යයි නැත්තම් අර සිත් කළු දෙයක් දකිද්දි ඒක කාලම බලන්න තමයි හිතෙන්නේ තේරෙනවද මේක ඒක ඇලිලා ගැලිලා බලන්නමයි හිතෙන්නේ එකයි අර කිව්වේ අර දීගාවා මහාන්තාවා අපි මජ්ජිමා දැනට අයින් කරමු රස්ස කාණුක තූලා කියලා තුලින වෙලා ඇලිලා පැටලිලා අර රස්ස රස්ස කියන්නේ මලකඩ රාගමල දෝෂමල මෝහමල ඇලිලා ගැලිලා වෙලිලා ඒවම කාලා ඒවම ඉඳලා අර ගොමගොඩේ ඉන්න පණුවා වගේ එකෙන් ගැලවෙන එක මජ්ජිමා වෙන එක ටිකක් අපහසුයි හැබැයි උත්සාහ ගත්තොත් පහසුයි සුබ නිමිත්ත ඇති වෙනකොට අසුබ නිමිත්ත භාවිතයට ගන්න සම්මා වායාමයක් අපි අද ඉඳන් දරන්න ඕනේ. පටිඝ නිමිත්ත ඇති වෙනකොට මෙත්තාව භාවිතයට ගන්න සම්මා වායාමයක් දරන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරය මතු වෙනකොට යෝනිසෝ මනසිකාරය මතු කරගන්න සම්මා වායාමයක් දරන්න ඕනේ. මොකද මේ දීගාවා මහාන්තාවා දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත මහාන්තත්වයෙන් වැඩි දියුණු කරගත්ත පණපවාගත්ත දේවල් රස රස කියන්නේ මලකඩ පැටලිලා නූල් බෝලයක් අවුල් වෙලා වගේ ඒකෙම කැවිලා ඒකෙම වෙලිලා ඒකෙම තුලින වෙලා ඒකෙම කාණුක තුලා සමහර ඒවා පේනවා සමහර ඒවා පේන්නේ නැහැ රාගයක් කියලා. දිට්ඨාවායේව අද්දිට්ඨා. දැන් එතනින් එහා කරණීය සූත්‍රය ගැන කතා කරන්නේ. ඒක රහසක්. දැන් මේ කරණීය සූත්‍රයේ කරුණු කාරණා තමයි මෙතෙක් වෙලා මම මේ විස්තර කළේ. හැබැයි ඔබ අහලා තියෙන්නේ මොකද්ද? දිග සත්තු මහ සත්තු. පේන සත්තු නොපෙනෙන සත්තු. ඒ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ සංසාර පුරුදු වලින් මිදී නිදහස් වීම ගැන නචකුද්දං සමාචාරය මේ සමාචාරයෙන් වැරදි දේවල් වලින් මිදී නිදහස් වීම ගැන දැන් ඔබට හෙට අනිද්ද වෙනකොට මේක කියනවා කාය සමාචාරං පාහම් භික්කවේ දුයි දේනං අදා වචී සමාචාරං පාහම් භික්කවේ දුයි දේනං අදා මනෝ සමාචාරං පාම්බික්කවේ දුයි දේනං අදා සුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරේ ආසේවිතබ්බම්පි අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරේ සේවිතබ්බම්පි පටිඝ නිමිත්ත යෝනිසෝ මනසිකාරේ ආසේවිතබ්බම්පි මිත්තා චේතෝ විමුක්ති යෝනිසෝ මනසිකාරේ සේවිතබ්බම්පි අයෝනිසෝ මනසිකාරේ ආසේවිතබ්බම්පි යෝනිසෝ මනසිකාරේ සේවිතබ්බම්පි අන්න සුබ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ රාගෝ උප්පජ්ජති අසුබ නිමිත්තං යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ රාගෝ න උප්පජ්ජති පටිඝ නිමිත්තං අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ දෝසෝ උප්පජ්ජති මෙත්තා චේතෝ විමුක්තිං යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ දෝසෝ න උප්පජ්ජති එවං අයෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ මොහෝ උප්පජ්ජති එවං යෝනිසෝ මනසිකරෝතු අනුප්පන්නෝ වාමෝහෝ නෝපජ්ජති එහෙමනම් වැඩේ හරි පහසුයි සුබ නිමිත්ත ඇති වෙනකොට ඒක පස්ස කරා අසුබ නිමිත්ත ආශ්‍රයයට ගන්න පුරුදු වුණා
පටිග නිමිත්ත ඇති වෙනකොට මෙත්තා චේතෝ විමුක්තිය භාවිතයට ගන්න පුරුදු වුණා. අයෝනිසෝ මනසිකාරේ මතු වෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරේ ගන්න පුරුදු වුණා. එහෙනම් සුබ නිමිත්ත ඇති වෙනකොට අසුබ නිමිත්ත ගන්න දිගින් දිගටම අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට පුරුදු වෙන්න ඕනේ. අනුට්ඨිතාය අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට පුරුදු වෙන්න ඕනේ. මොකටද පුරුදු වෙන්න ඕනේ? මොකටද පුරුදු වෙන්න ඕනේ? සුබ නිමිත්ත පහළ වෙනකොට අසුබ නිමිත්ත ගන්න අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට සති පට්ඨාන වෙන්න ඕනේ. අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට සතියෙහි පිහිටන්න ඕනේ. මොකක් කරන්නද? අර පහළ වෙන සුබ නිමිත්ත අත්හැරලා අසුබ නිමිත්ත ගන්න. ඉදම් වුච්චති අසුබ අනු සති. අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට මේ සතියෙහි පිහිටන්න ඕනේ. පිහිටලා සුබ නිමිත්ත අයින් කරන්න ඕනේ. අසුබ ඔන්න අසුබ අනු සති. අය වෙන දෙයක් නෙවෙයි. අර පටිග නිමිත්ත ඇති වෙනකොට මෛත්‍රී සිත භාවිතයට ගන්න, මෙත්තා චේතෝ විමුක්තිය භාවිතයට ගන්න. දැන් අද ඉඳන් අනුදම්ම ප්‍රතිපදාවක් හැටියට. අනුදම්ම කිව්වහම දේශයක් එනේ නේන හැම වෙලාවකම. එකයි අනුදම්ම කියන්නේ. සතියෙහි පිහිටන්න ඕනේ. ඒක තමයි මෙත්ත අනුසති. මෙත්තානුසති. අර නිච්ච සුඛාත් මරලා දාලා අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න දැන් දිගටම පුරුදු වෙන්න ඕනේ. ඒකයි අර අයෝනිසෝ මනසිකාරයේ පස්ස කළා, යෝනිසෝ මනසිකාරයේ අස්ස කළා. මරණ අනුස්සති. දැන් සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් රාගේ උපදිනවා කිව්වනේ. ඔන්න අසුබ නිමිත්ත කියන තැන අසුබානුස්සති තියනවද නැද්ද? අයෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරයක් කරගන්නේ මරණානුස්සතියෙන්ද නැද්ද? දැන් බිහි වෙන්න ගිය රාග බව උද්ද වුණා. බුද්ධානුස්සති වුණාද නැද්ද? වුණා. ඒ වගේම තමයි දැන් ද්වේෂය. පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් තමයි ද්වේෂය උපදින්න ගියේ. පටිග නිමිත්තට මෙත්තානුස්සතිය, අයෝනිසෝ මනසිකාරයට මරණානුස්සතිය. රිසල්ට් එක උපදින්න ගිය ද්වේෂය බව උදුරාසුනා, බුද්ධානුස්සති වුණා. වැඩේ පැහැදිලිද? අන්නර අයෝනිසෝ මනසිකාරේනි මමත්වේ නිච්ච සුඛත් ලෝකයේ චිත්‍රය ඇන්දේ. දැන් මරණානුස්සති භාවිතයට ගත්ත උපදින්න ගිය මෝහ බව උද්ද අනුස්සති බව උද්ද අනුස්සති බුද්ධ අනුස්සති. පැහැදිලිද? දැන් මේක අමාරු වැඩක්ද? මේක අමාරු කාටද? මේක අමාරුයි විඥාණයට. වෙන කාටවත් අමාරු නෑ. මේක අමාරුයි විඥාණයට. හැබැයි මේක විඥාණයට අමාරුයි කියන එක තේරුම් ගන්න එකම මේකෙන් ගැලවෙන්න පහසුවා. තේරෙනවද? ඒක නිසා අපි දැන් කල්පනා කරන්න ඕනේ මෙන්න මේ නිමිති තුන පටලව ගත්ත එක. නිමිති දෙක සහ මානසිකාරය. මේ නිමිත්ත මානසිකාරයේ වරදගත්තා, වරද්දව ගත්තා, වැරදුනා. මේ නිමිත්ත මානසිකාරයේ හරිගස්සවන ක්‍රමේ තමයි, හරිගස්ස ගන්න ක්‍රමේ තමයි මේ බුද්ධ භාවනා කියන්නේ. වෙන එකක් නෙවෙයි. තේරෙනවද? මේකයි ක්‍රමය. දැන් ඔබ බලන්න නිමිත්ත මනසිකාරයයි වැරදුනේ. නිමිත්ත මනසිකාරයේ වැරදුණු නිසායි දුක උරුම වුනේ. නිමිත්ත මනසිකාරයේ හරිගස්සන එකයි කළ යුත්තේ. එතකොටයි දුකෙන් මිදෙන්නේ. ඒ හැරෙන්න අපි ධානය වැඩුවට, ආනපාන කියලා හුස්ම රැල්ලට හිත පීටෙව්වට, බඩ පිම්බීම හැකිලිම බැලුවට, සක්මන් මළුවේ ඇවිද ඇවිද හිටියට මේක වෙන්නේ නැහැ. ඕනම් කරලා බලන්න. ඒක වෙනවද කියලා. බැරි වෙලාවත් සක්මන් මළුවේ ඇවිදිනකොට පය හැප්පුණොත් පටිග නිමිත්තක් එනවද නැද්ද? කොහොමද මේ පටිග නිමිත්ත උදුරන්නේ? ක්‍රමයක් නැහැ.
හොඳට සක්මන් මල්ලු අතු ගාලා තිබ්බොත් ලස්සනට දැක්කම සුබ නිමිත්තක් එනවද නැත්ද? කොහොමද ඒක හිතෙන් උදුරන්නේ? ක්‍රමයක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙන්නේ සබ්බේතේ අකුසලා අකුසලපක්ඛියා අකුසල ධම්මා අකුසල සංකප්පා සබ්බම් මනෝ පුබ්බංගම. ඔක්කොම මනෝ පුබ්බංගමයි. මනෝ සමාචාරයේ තමයි මුල් වෙන්නේ. සබ්බේතේ කුසලපක්ඛියා කුසල ධම්මා කුසල සංකප්පා සබ්බේතේ මනෝ පුබ්බංගම. කුසලයත් එහෙමයි. එහෙමනම් මේ මනෝමූලිකව වෙනස් කරන්න ඕන දෙයක් අපි භෞතික භාවනා ක්‍රම කරලා වෙනස් කරන්න බෑ. ඔබට එහෙම කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් කරලා බලන්න. හැබැයි එහෙම කරන්න බෑ. මොකද හේතුව මනෝ පුබ්බංගම ධම්ම. මනෝ සෙට්ටා මනෝමය. මනස ආච්චේ පදුට්ටේන. මනස ආච්චේ ප්‍රසන්නේන. ඒකයි ධර්මය. මනෝ සමාචාරම් පාහම් භික්කවේ දුයි දේනං අදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්. මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානාති. යේ ධම්මේ න මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. යේ ධම්මේ මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. මනසිකාර කළ යුතු දේ මනසිකාර කළ යුතු දේ හැටියට තේරුම් අරගෙන මනසිකාර කරන්න ඕනේ. කරලා පිරිසුදු වෙන බව අත්දකින්න ඕනේ. මනසිකාර නොකළ යුතු දේ මනසිකාර නොකළ යුතු දේ හැටියට තේරුම් අරගෙන මනසිකාර නොකර ඉන්න ඕනේ. පිරිසුදු වෙන බව අත්දකින්න ඕනේ. දැන් මෙතන කොතැනකවත් කියනවාද සක්මන් කරන්න ඕනේ කියලා? මෙතන කොතැනකවත් කියනවාද ආශ්වාස ප්‍රාශ්වාස කතාව? නැහැ. මෙතන පද වරද්දලා කඩපු එක පොයින්ට් එකක් තියෙනවා. එක්තරා පුස්කොළ පොතක තියෙනවා මේ ආනාපාන සති සමාධිය විස්තර කරනකොට අස්සාස වාතෝ පස්සාස වාතෝ කියලා. මොකද්ද මේ තියෙන්නේ? අස්සාස වාතෝ පස්සාස වාතෝ. මේක පරිවර්තනය කරලා තියෙනවා ඊට වඩා ලස්සන. ආශ්වාස වාතයයි ප්‍රශ්වාස වාතයයි. කේල් මල. අස ආස වාතු පස ආස වාතු. සුරා දැමීම උදෙසා සේවිතබ්බා පස ආස වාතු. මේක පරිවර්තනය කරලා තියෙනවා ඊට වඩා ලස්සන. ආශ්වාස වාතයයි ප්‍රශ්වාස වාතයයි. කේල් මල. අස ආස වාතු පස ආස වාතු. මේ ආස උදුරා දැමීම උදෙසා සේවිතබ්බා සේවිතබ්බා පරියාය ගලප ගන්න එකයි තියෙන්නේ. දැන් අර සුභ බව ආපෝ තේජෝ ආයෝ පඨවි හතරෙත් නැත්තම් තිස් දෙක තුලත් නැත්තම් කොහෙද තිබිලා දාවේ? ආසෝපදී තිබිලා. අන්නේ ආසෝපදී උදුරන එකයි. දැන් අසුබ නිමිත්ත අස්ස කරා සුබ නිමිත්ත පස්ස කරා. අන්න අර ආසෝපදීෙන් ආපු බීජය අස්ස ආසවාතෝ වුණා පස්ස ආසවාතෝ වුණා. මේක කැඩුව වැරදියට අස්ස ආසවාතු ආශ්වාස වාතයයි පස්ස ආසවාතු ප්‍රාශ්වාස වාතයයි කියලා. මෙතන තමයි මේ වැරදිච්ච තැන. දැන් ඔබ ඒක වරද්ද ගන්න යන්න එපා. මොකද හේතුව මේ ධර්මය එදා මිනිස්සු අනුගමනය කළේ දහසක් වැඩ රාජකාරී නැත්තේ. වෙලාවක් බොහොම අඩුයි. ඔය කියන හැටියට ආශ්වාස ප්‍රාශ්වාස කර කර ඉන්න. නිකන් ඔබ නිකන් ඉන්න ගමන් හිතලා බලන්නකෝ. හිතලා හුස්ම ගන්නකෝ. වැඩ කරන ගමන් අවධානය දීලා බලන්නකෝ. ආතතියක්ද නැද්ද කියලා බලන්නකෝ. ආතතියක් ඇති වෙනවා. මේක ආතතියක් බව තේරෙන්නේ සේනාසනයක හරි විවේක ස්ථානයක හරි ඉන්න
භික්ෂුවට ඒක නිසා ඒ භික්ෂුව කරන වැඩේ මේක නිවන කියලා හිතාගෙන ලෝකෙට දේශනා කරනවා. ඒ භික්ෂුව දන්නේ නැහැ ඒක ඒ ඉන්න තැනට සාපේක්ෂව සැහැල්ලුවක් වුණාට මේක අහන සුජීවත්ව ඉන්න රණබිමේ ඉන්න මිනිසුන්ට ඔය කියන ක්‍රමය ප්‍රැක්ටිස් කරන්න බෑයි කියලා. අනික මේවා මං කියන්න අවශ්‍යත් නැහැ. මේ නිමිති තුන පටලව ගත් එකයි වර්ධ කියන එක යමෙකුට තේරුණා නම් එතනින් යහ මේ නාස් පුඩු බඩපින් බීම් මේවා විහිළු බව තේරෙන්න ඕනේ. ඔබට ඒව ගැන සැකයක් තියනවද? මේ නිමිති තුනේයි වර්ධ කියන එක තේරෙනවද? තේරෙනවද? නිමිති තුන හරි ගස්ස ගත්තාම වැඩේ හරි කියන එක තේරෙනවද? එනං ඉතින් එච්චරයි. ආය වෙන මොනවත් නැහැ. දැන් හෙට අනිද්දා ඉන් අනිද්දා මේ දින කිහිපේම මේ සූත්‍ර දේශනා කරන්නේ මේ නිමිති තුන වරද්ද ගත්ත විදිය හරි ගස්සව ගන්න ක්‍රමය. තේරෙනවද? එහෙමනම් මේ නිමිති තුන නිමිති දෙකයි මානසිකාර එකයි. නමුත් අපි කියන්න පහසු වෙන නිමිති තුන කියලා ගමු. මේ නිමිති තුන වරද්ද ගත්ත නිමිති තුන හරි ගස්ස ගත්තනම් හරි ගස්ස ගන්න වෑයමක් ගත්තනම් එතනම නිවන තියෙනවා. එතනම නිදහස අත්දකින්න පුළුවන් වෙනවා. එතනදිම ප්‍රතිපදාවට වැටෙනවා. ඒකයි මෙතන තියෙන රහස. වෙන දෙයක් නෙමෙයි. දැන් පැහැදිලිද? දැන් ඔබට මම තවත් එකක් මතක් කරනවා. දැන් ඔබට මතක ඇති ඊයේ මම ටිකක් වෙනස් විදිහේ දේශනාවකින් ඔබ සැම ආමන්ත්‍රණය කළේ. දැන් ඔබ බලන්න ඒ කිව්වෙත් මේ නිමිති වරද්ද ගන්න එක ගැන නෙවෙයිද? වෙනත් විදිහකින්. එහෙම එකක් නෙවෙයිද ඒ කිව්වෙත්? ඒකම තමයි. හැබැයි ඊයේ කිව්වනම් නිමිති කතාව. ඊයේ නිමිති කතාවක් කිව්වනම් මොකද වෙන්නේ? නිමිති කියපු ගමන් එතකොට මතක් වෙන්නේ අර කන නිවිතිය. ඒ වෙලාවේ ඔබ ව්‍යාකූලයි. ඔබට අලුත් අත්දැකීමක්. ඔබ අලුත් බුද්ධ භාවනා වැඩසටහන්. හැබැයි දැන් ටිකක් පරණයි. දැන් ධර්ම දේශනා දෙකක් විතර තුනක් විතර අහලා තියෙන නිසා දැන් දන්නවා මේකේ මොකක් හරි මේ කියන්නයි උත්සාහ කරන්නේ කියලා. යම් ප්‍රතිපදාවක් තමයි මෙතන තියෙන්නේ කියලා. මොකක්ද එහෙනම් ප්‍රතිපදාව? නිමිත්ත මොකද්ද? නිමිත්තං අස්සාස පස්සාස. වෙන දෙයක්ද? නෑ. දැන් මේ නිමිත්ත අරමුණු වෙන්නේ කොහෙටද? ඇස කන නාසය දිවකය මන හයට. මේ හයටද නැද්ද? අන්න ඉතින් ඒකයි කිව්වේ පරිමුඛං සති උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝව පස්ස සති. නිමිත්තං අස්සාස පස්සාස. ආයෙත් අපි අර කවි කෑල්ල මතක් කරගමු. මේක අලුත් කරගන්න. සිත් කළු වී මිස නිමිත්ත කළු නැත. බොදු මග යනු හට නසනට කළු ඇත. එහෙමනම් කළු නසන්න පටන් ගන්න ඕනේ. නිමිත්ත නසන්න නෙමෙයි. නිමිත්ත නසන්ද නෙවෙයි. දැන් අපි සේනාසනයකට ආරණ්‍යයකට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා එක තැන් වෙලා මොකද්ද කරන්න යන්නේ? නිමිත්ත නසන්ද යනවා, මානසිකාරය නසන්ද යනවා. නමුත් මෙතන තියෙන්නේ නිමිත්ත කරණී කරන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. මේක පැහැදිලිව තියෙනවා ගෝදත්ත සූත්‍රයේ. මොන සූත්‍රයේද?
ගෝදත්ත සූත්‍රයේ ඉතා පැහැදිලිව පෙන්වලා තියෙනවා රාගෝකෝ නිමිත්ත කරණී මෙහෙමම කියනවා දෝසෝ නිමිත්ත කරණී මෝහෝ නිමිත්ත කරණී ඔන්න නිමිත්ත අසස් පස්සස පස කරන්න තියෙන එන රාග ද්වේෂම නිමිත්ත අයින් කරලා දානෝ නෙමෙයි තේරෙනවද වැඩි එහෙමනම් ඔබ මේ නිමිත්තයි මානසිකාරයයි වරද්දගත්ත නිසා තමයි ඔබට මේ ගමන අනාත උනේ අසරණ උනේ නොයෙකුත් දේවල් විඳින්න උනේ දැන් අපි බලමු මේ නිමිත්ත මානසිකාරයේ වරදවා ගැනීම චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ කොහොමද කියලා දැන් මේ සුබ නිමිත්ත මතකද සිත්කලු රූප සිත්කලු ශබ්ද සිත්කලු ගන්ධ සිත්කලු රස සිත්කලු පහස සිත්කලු අරම මේවට ප්‍රියයිද නැද්ද සිත්කලු වෙන්නේ ප්‍රිය නිසානේ සිත්කලු නිසාම ප්‍රියයිනේ දැන් මේ සිත්කලු ඒවට ඔබ ඇලුනද නැද්ද මෙතෙක් කල අත්පත් කරගත්තද නැද්ද විඳින්න ගියාද නැද්ද පිරි ලෝකයක් හැදුවද නැද්ද පිරිලෝකේ කියන වචනේ අහලා තියෙනවද කලින් චක්කු ලෝකේ පිය රූපං සාත රූපං සෝත ලෝකේ පිය රූපං සාත රූපං ගාන ලෝකේ පිය රූපං සාත රූපං ඔච්චර ඕනේ එතකොට ඔක බර වැඩි වෙනවා අපි කියනවානේ අප්පිරියයි කියලා ඒකේ විරුද්ධ පැත්ත මොකද්ද පිරිය පිරි ප්‍රිය එනම් පිරිලෝක කියන්නේ මොකද්ද මේ සිත්කලු දේවල් වෙන දෙයක් නෙවෙයි දැන් මේ පිරිලෝකේ අත්හැරිලා යන්නේක වෙන් වෙලා යන්නේක පර වෙලා යන්නේක විනාශ වෙලා යන්නේක අඤ්ඤතාවයට පත් වෙන එක දුකක්ද නැද්ද එහෙනම් සුබ නිමිත්ත දුකට මුලද නැද්ද දුකට මුලද නැද්ද දුකයි නෙමෙයි දුකට මුල දුකට මුලද නැද්ද දුකට මුල සුබ නිමිත්ත පියේහි කියලා කිව්වේ මොකද්ද පියේහි කියලා කිව්වේ මොකද්ද සුබ නිමිත්ත වෙන දෙයක් නෙවෙයි පියේහි කියලා කිව්වේ සුබ නිමිත්ත සුබ නිමිත්තට අනුව අල්ලගත් දෙයක් පියේහි විප්‍රයෝගෝ දුක්ඛ අපි එහි කිව්වේ මොකද්ද පටිග නිමිත්ත අපි එහි සම්පයෝගෝ දුක්ඛ යම්පි ඉච්ඡං කිව්වේ අර ඉච්ච නියතිය අනිච්ච දේවල් නිච්චසේ ගැනීම අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් හොයපු ආස්වාදේ නොලැබෙන එක යම්පි ඉච්ඡන්න ලබති දැන් මේ කියන්නේ නිමිති දෙකයි මානසිකාරයයි වරද්දගත් එක ගැනද නැත්ද දැන් මම අර මුලින් කිව්වනේ නිමිති දෙකයි මානසිකාරයයි වරද්ද ගන්න එක තමයි දුප්පෑත්මට මුල කියලා දැන් ඔප්පු වුණාද නැත්ද දැන් ඔබට සරලයිද නැත්ද දැන් දුක්ඛාරය සත්‍ය අමතක කරලා දාන්න දැන් මේ නිමිති කතාව ඔළුවට ගන්න එතකොට වැඩේ පහසුයි මොකද දෙකම එකයිනේ වචන වලින් විතරයි අපි අරක කල්පනා කරන්නේ නැත්ත වෙන්නේ එං ජාතිපි දුක්ඛ සිත්කලු ජාතිය දුකට මුල් වෙනවා ජරාපි දුක්ඛ ව්‍යාධිපි මරණම්පි පී කිව්වේ සිත්කලු අපි කිව්වේ අර වෙන්නන්න බැරි දේවල් අපි නොතේරෙන වචන අත්හැරලා දාමු සරල තේරෙන වචන වලින් ගත්තොත් සිත්කලු දේවල් සහ අප්‍රිය දේවල් පේන්න බැරි දේවල් දැන් තව දෙයක් තියෙනවා දැන් මේ සිත්කලු අමතක කරලා දාලා මම යනවා තව වචනයකට ඔබ සෝතාපන්න නැහැනේ ඔබ සෝතාපන්න නොවිච්ච කෙනෙක් හැටියට ඔබේ දැක්ම දෘෂ්ටිය ආකල්පය කෙලෙස් වලින් බාරිත වෙලා තියෙන ඒක නිසා මේ සිත්කලු කියන එකත් එක්කම දැකුම් කලුත් එනවා දැකුම් කියන්නේ දිට්ඨිය දැක්ම
ආකල්පය ඔබ දැකුම් කළු දේවල් හොයනවා දැන් දැකුම් කළු නසා ගන්න තමයි මේ බණ අහලා ක්‍රමය තේරුම් ගන්න ඕන වෙන්නේ එතකොට ඔබ මානසිකාර කළ යුතු දේ මානසිකාර නොකළ යුතු දේ තෝර බේර ගන්නකොට දිට්ටි සංයෝජනානි පහියන්ති වෙන බව අනිද්දා විතර උගන්වනවා නැ දැකුම් කළු භාවය මිදෙනවා ඊට පස්සේ දැකුම් කළු දේවල් හොයන්න යන්නේ නැහැ මේ වගේ මේ සිංහල වචන වලින් මේක පහසුවට සරලව හැඩගස්ව ගත්තොත් ඔබට තියෙන්නේ වචන අල්ලල්ල දඟලන්න නැතුව යුද්ධ කරන්න යන්න නැතුව මේක කරගෙන යන එකයි නැත්තම් ඔබට යුද්ධයක් වගේ වෙනවා අර වචනේ මේ වචනට ගැලපෙනවද මේ වචනේ අරකට ගැලපෙනවද මේකට ගැලපෙනවද කියලා බල බල ඉඳයි වෙන්නේ දැන් මට ඉස්සෙල්ලා තේරුණා අර කරණීය සූත්‍රයේ වචන ටික කියද්දි කට්ටිය තුස්නිම් භූත වෙලා ගියා කියලා. ඇයි අර දිගසත්තු මහස සත්තු ගැන නේද දන්නේ? දැන් අපි දන්නවා මේ සබ්බාස සංවර පරියාය සූත්‍රයේ තියෙනවා වචී සමාචාරං පා වෙනත් විදියකට කොහොමද තියෙන්නේ? ආසවා සංවර පාදප්ප දැන් මම කියනකොට වචී සමාචාරම් පාහං සබ්බාස සංවර පරියාය තියනවා කියලා ගැස්මක් ඇති වුණාද නැත්ද අන්න ඒක තමයි ඔබට වරදින තැන ඔබ තාමත් මේ දැනුම් පද්ධතිය ඇතුලේ හිර වෙලා තටම තටම ඉන්නවා නමුත් හරියට මේක බලනකොට කට්ට කකා ඉන්නේ නැතුව කට්ට විදලා බලනකොට මේ හැම එකකම තියෙන එකම කතාවක් මොකද්ද මේ එකම කතාව මොකද්ද මේ එකම කතාව මොකද්ද මේ එකම කතාව නිමිත්ත මානසිකාරය හරි ගස්ව ගන්න ක්‍රමය තියෙන්නේ දැන් සබ්බාස සංවර පරියායේ ආසවා සංවරා පහතබ්බා කියනකොටම වචී සංවරේ මතු වෙනවද නැද්ද? වචී සමාචාරං සේවිතබ්බම්පි මතු වෙනවද නැද්ද? අසංවරය දුරු වෙනවද නැද්ද? අසේවිතබ්බම්පි පෙන්නවද නැද්ද එතන? ඔන්න ඔච්චරයි. මේකයි මේ පෙන්නන්නේ මේ එකම ධර්මතාවයක් විස්තර කරන්න නොයෙකුත් සූත්‍ර යොදාගත්තට ඔබට කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩක්. මේ නිමිත්ත මනසිකාරය වරද්දවාගෙනයි ඔබ මෙතෙක් කල් ආවේ. දැන් ඔබට පුළුවන් ඒ නිමිත්ත මනසිකාරය හරි ගස්ව ගන්න. කොයි වෙලාවේද? වරද්ද ගන්න යන වෙලාවේ. වරද්ද ගන්නවා නම් වරද්ද ගැනීමේ රිසල්ට් එකට ප්‍රතිඵලයට කියනවා සමුදය ප්‍රතිඵල හේතු ඵල වෙන්න කලින් හේතු වෙනස් කරන එකට කියනවා නිරෝධය හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති නිමිත්ත මනසිකාරය වරද්ද ගන්න යන වෙලාවේ නිමිත්ත මනසිකාරය හරි ගස්ස ගන්න එකට ටික 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 පුරුදු වෙනවා අමාරු වැඩක්ද අපහසු වැඩක්ද බොහොම පහසු වැඩක් හැබැයි මොකද්ද හැබැයි හැබැයි ඔබ සංසාර ගමනක් බුදුහාමුදුරන්ටවත්
ආරම්භයක් කියන්න බැරි තරම් අතීතයක ඉඳලා ඇවිත් තියෙනවා. ඒ ඇවිත් තියෙන කාලය තුලේ මේ සුබ නිමිත්ත නලවලා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා එක පාට බෑ අසුබ නිමිත්ත මතු කරගන්න. හරියට නිකන් මේක හරියට නිකන් නෙවෙයි මම මේක කියන්නයි මේක මතු කරන්නේ. අපි දැකලා තියෙනව නේද තනකොළ කපන මැෂින්? අර ඒකේ තියෙන නූල ටිකක් බර දීලා අදින්න ඕනේ දෙපාරක් තුන් පාරක් සමහර විට හත් අට පාරක් ඇද්දාම තමයි වැරදිලා හරි ඔන් වෙන්නේ. මේ වගේ ඔබත් අදින්න ඕනේ පුළුවන් ද සුබ නිමිත්ත අසුබ නිමිත්ත බවට පත් කරන්න. පුළුවන් ද පටිඝ නිමිත්ත මෙත්තා චේතෝ විමුක්තිය බවට පත් කරන්න. පුළුවන් ද අයෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරය බවට පත් කරන්න. ඔබ ප්‍රයත්නයක් ශක්ති ප්‍රමාණයක් වැය කරලා උනන්දුවකින් අර තනකොළ කපන මැෂින් එකේ අර නූල අදිනා වගේ අදින්න ඕනේ. මෙන්න මේ තුලින් ඔබ තුල මහා චිත්ත ශක්තියක් මතු වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් මතු වෙනවා. මොකක් ගැනද? සමුදේ නිරෝධ කළ යුතුයි. සමුදේ නිරෝධ කළ හැකි කියලා මොකද්ද මේ මතු වෙන්නේ? චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ ඔස්සේ ඔබ දැන් මේ සමුදේ නිරෝධ කළ යුතුයි. සමුදේ නිරෝධ කළ හැකි මේ මතු කරගන්නේ මොකද්ද? මේ නොදැනීම ආර්ය ප්‍රථම ඥානය. හැබැයි ඒක හොයන්න යන්න එපා. සමුදේ නිරෝධයට සිත නිවැරදිව එකඟ වෙනවා නම් එතනම පීති සුඛ ඒකාග්‍රතාව සහිත වූ පඨම ඥානය මතු වෙනවා. හැබැයි මතු කරනවා නෙවෙයි. මේක නිකන් මෙන්න මේ වගේ වැඩ. අර දැන් අර තනකොළ කපන මැෂින් එකේ නූල හයියෙන් අදිනකොට ඒ වෙලාවේ ගොඩ නැගෙන බලයෙන් මේක ඔන් වෙන්නේ. එතන නිකන් පණ නැතුව ඇද්දට මේක වෙන්නේ නැහනේ. හැබැයි ඔන් වුණාට පස්සේ අපි ආය අරක ඇද ඇදින්න යනවද? දැන් ධානය මතුණෙන් පස්සේ ආය ඒක ආශාදේ කර කර ඉන්න යනවද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මරණානුස්සතිය භාවිතා කරලා අර තලයේ දැන් කැරගෙනවා. තනකොළ ටික කපාගෙන කපාගෙන යන්න ඕනේ. දැන් වැඩේ තේරෙනවද? දැන් තව දෙයක් තියෙනවා. දැන් මේ මම මේ තනකොළ කපන මැෂින් එකේ උදාහරණයෙන් පෙන්නුවේ ඔබ විසින් ප්‍රථම වරට සුබ නිමිත්ත අසුබ නිමිත්තක් බවට පත් කරගන්න තේ යම් කිසි ශක්ති ප්‍රමාණයක් උත්සාහයක් උනන්දුවක් ගත යුතුයි. පටිඝ නිමිත්ත මෙත්තා චේතෝ විමුක්තියක් බවට පත් කරගන්නට උත්සාහයක් කැපවීමක් අත්‍යවශ්‍යයි. අයෝනිසෝ මනසිකාරේ යෝනිසෝ මනසිකාරයක් බවට පත් කරගන්නට උත්සාහයක් උනන්දුවක් කැපවීමක් අත්‍යවශ්‍යයි. ඒකටමයි කියන්නේ සම්මා වායාමය කියලා. සංවලින් මිදී නිදහස් වෙන්නට දරන වායාම. තේරුණාද? දැන් තව දෙයක්. මෙන්න මේ වායාමය ගත්තහින් පස්සේ අර ප්‍රථම ධානයේ දැන හෝ නොදැන හෝ මතු නැහින් පස්සේ ඔබ හිතනවා දැන් නිවන් දැක්කා කියලා. දැන් වැඩේ හරි කියලා. දැන් අදත් උනා හොඳ වැඩක් මට. මම අද උදේ ධර්ම දේශනාව කළා මහනුවර. මේ අතරේ කවුරුන් හෝ මම නොදන්න කෙනෙක් ප්‍රශ්න අහන වෙලාවේ මයික් එකක් අරන් මොනවද මන් දන්නේ එයා ධර්ම දේශනාවක් කළා. විනාඩි 15ක් විතර. මම ඉතින් බාධා කරන්න කියන්නේ උපෙක්කාවෙන් අහගෙන හිටියා. ඇවිල්ලා තියෙන එක බුද්ධ භාවනාවකට විතරයි. හරියට මේ ප්‍රතිපදාව තේරිලත් නැති බව මට තේරුණා. කියපු දේවල් වලින් මට දැන් ලොකු සෑල්ලුවක් සැනසීමක් ප්‍රීතියක් සුඛයක් දැනෙනවා කිව්වා.
කියද්දිම මේ ගිහින් තියෙන්නේ කොහෙටද කියලා අපිට හොයාගන්න පුළුවන්. අර විවේකජම් පීති සුඛම් පටමජ්ජාන උපසම්පජ්ජ විහෙරති. මයික් එක තිබ්බා. මම දැන් සකාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරමාසයෙන් මිදුණ බව මට තේරෙනවායි කියලා. එහෙම වැරදෙන්න පුළුවන්. අපි යාට hina vela hariyanne. එහෙම වැරදෙන්න පුළුවන්. ඒ නිසායි මං කියන්නේ නිමිත්ත මානසිකාර්ය වැරදුනොත් යටත් ඒකයි වෙලා තියෙන්නේ. නිමිත්ත මානසිකාර්ය වැරදුනා. මග වැරදෙනවා. නිමිත්ත මානසිකාර්ය හරිගස්ස ගන්න එකයි නිවන් මග. අපිට සෝතාපන්න වෙන්න ඕනෙත් නැහැ. අපිට සකදාගාමි වෙන්න ඕනෙත් නැහැ. අනාගාමි වෙන්න ඕනෙත් නැහැ. අරහත් වෙන්න ඕනෙත් ඒක වෙයි. මොනවා කරොත්ද? නිමිත්ත මානසිකාර්ය වැරදි ප්‍රතිපදාවකයි ගෙනියන්නේ. ඒක හරි ප්‍රතිපදාවට අරගත්තොත් දිගින් දිගටම හරි ප්‍රතිපදාවේ ගියොත් මගපල ලැබෙයි. දැන් තේරෙනවද ගමන? මේක මෙන්න මේ විදිහට යන්න ඕන ගමන. මගපල බලාපොරොත්තුෙන් ගියොත් වැඩේ වරදිනවා. අර මම හැම දේශනාවකදීම කියනවා මගපල ලබන්න නම් මගපල. තේරෙනවද? මගපල ලබන්න ඕනේ නම් මග ඵල. මග යන්න නැතුව බෑ මගඵල ලබන්න. ඉතින් ඒ නිසා මේ මග යනවා කියන්නේ මේ මහා ලොකු එකක් නෙවෙයි, හිතල යන්න තියෙන එකක් නෙවෙයි. වරද්ද ගන්න නිමිත්ත මානසිකාර්ය උත්සාහයකින් හරියටට ගැනීම, ඒක තමයි මාර්ගයේහි හැසිරීම, වෙන දෙයක් නෙමෙයි. සමුදේගාමිනී ප්‍රතිපදාවෙහි ගිය නිමිත්ත මනසිකාරය නිරෝධගාමිනී ප්‍රතිපදාවට හැරවීම. එක බොහොම සරල දෙයක්. මහා අමාරු දෙයක් නෙමෙයි. හැබැයි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. එක තැනකින් කොතනින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගත්තොත් තමයි දිගටම දිගටම නිරෝධ කරගෙන නිරෝධ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එකපාරක් කොතනින් හරි ආරබත අරබණ්ඩ ඕනේ. මොකක්ද අරබන්නේ? මොකක්ද අරබන්නේ? ඔබම තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට දැන් හොඳට දැනුමක් තියෙනවා. මොකද්ද සුබ නිමිත්ත? මොකද්ද පටිග නිමිත්ත? මොකද්ද අයෝනිසෝ මනසිකාරය? මොකද්ද අසුබ නිමිත්ත? මොකද්ද මෙත්ත නිමිත්ත? මොකද්ද යෝනිසෝ මනසිකාරය? දැන් ඔබ තුලින් සුබ නිමිත්තක් මතුවෙන්න එන වෙලාවක් ඔබ හොඳට අඳුනගෙන අසුබ නිමිත්ත භාවිතයට අරගන්න උත්සාහයක් ගන්න. අයෝනිසෝ මනසිකාරයෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. උත්සාහවන්තයා නැත්තම් වරදිනවා. අලස කෙනෙකුට මේක කරන්න අලස වෙන්නේ මොනවටද? අරිය පර්යේෂණයට අලස වෙලා හරියන්නේ නැහැ. එහෙම අලස බවක් ඇති කරවනවා විඥානය විසින්. නිකං කැමැතිම කෑම එක්කට රාගයක් එන්නේ ඉද්දි දැනට ඔය කමන්නේ. සමහර විට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ අඟලක්වත් ලොකු නැති හකුරු කෑල්ලෙන් කොහොමද නිවන වැහෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. අපොයි ඕන තරම් එහෙම හිතෙන්න පුළුවන්. එතකොට නිකං එක එක පිම්බීම් පපඩම් වගේ පුම්බ ගන්න. හොඳට ඇඳුම් ඇඳලා කාලා බීලා ඉන්න ඕනේ. ඒක 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 එහෙම තියෙන්න ඕනේ. නැතුව බෑ නිවන් දකින්න කියලා තමන්ම හදාගත්ත කයිවාරු ටිකක් ගහනවා. අර ආශාද පරිේශණයෙන් මිදෙන්න අලසකමෙන්.
එහෙමත් වෙනවා දැන් ඔය කියන්නේ කාට හරි කිව්වොත් එහෙම කෙලින්ම මස් කන්න එපා කියලා මම කියලා ලෝක අමාරුවක වැටලා තියෙනවා අන්තිමට මේ මස් කන්න කියපු දොස්තර ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලෙත් එක්කම මට කිව්වා මම මස් කන්න එපා කිව්වම දොස්තර මහත්තයා මට බැනලා ඊගාව ක්ලිනික් දවසේ ඊට පස්සේ මේ මස් රස පෙරේති මායක ආගිව් කරා මම නම කියන්නම්කෝ අපහාසයට නෙවෙයි මෙයා යනවලු භාවනා කරන්ද කොහෙද යන්නේ ගෝයින්කා මම ඊට පස්සේ කිව්වා එහෙනම් ඉතින් ගෝයින්කා කියලා කිව්වා මස් ටිකට එනිදින් කියන්න දෙයක් නැහැ මේ මොකද්ද මේ නිමිත්ත මානසිකාරේ වරද්ද ගැනීමක්ද නැද්ද එයාට හොඳ සුබ නිමිත්තක් මස් රස ලේ රස බලන එක ඒක නිසා අයෝනිසෝ මානසිකාරයෙන් හේතු හොයනවා හේතු හොයනවා නිකන් එයාට දැනෙන්නේ දැන් මේ ඊයේ පෙරේදාත් හොඳ වැඩක් වෙලා තියෙනවා අර ඒක හාමුදුරු නමක් කියනවා ආ මාස් වුණත් ඒවත් ආපෝ තේජෝ ආයෝ බටවි කියලා දැන් ඉතින් ඒ කියපු දවසෙන් පස්සේ තමයි අපේ රටේ බෞද්ධයෝ ධාතු මනසිකාරය වඩන්න පටන් අරන් තියෙන්නේ මස් කෑල්ල කන ගමන්ම පුළුවන් සෝ ඉම මේව කායන් ධාතු සෝ පච්ච වෙක්කති කරන්ද මේ අර මස් රසට තියෙන සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් වල්මත් වෙලා කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒක තමයි නප්පජානාති. දන්නේ නැහැ, තේරුමක් නැහැ. අපි දැන් තව එකක් ගැන කතා කරමු. තමන්ගේ දාඩිය ගඳ තමන්ට දැනෙනවද? අපි ඒක අයින් කරමු මං අමාරුවේ වැටෙනවා ඒකට උත්තර ගන්න. දැන් මම උදාහරණයට ගන්නම්කෝ. මට කොවිඩ් හැදුනා. මේ කොවිඩ් හැදිච්ච කාලේ අපේ ස්වාමීන් වහන්සේ නමක් ගෙනල්ලා දුන්නා මට. ඔය පන්සල්වල තියෙනවා හැම පන්සලේමද තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ. මම හිටියේ පන්සලේ තිබ්බා අර ලූස් හඳුන් කූරු ගෙනල්ලා ඒවා සුවඳ වෙන්න ගහන සෙන්ට් එකක් වගේ එකක්. ඒක ගහලා තමයි පත්තු කරන්නේ. මෙන්න මේක මගේ අතට දුන්නා. බලන්නකො මේක හරි සුවඳයි. මම දන්නේ නැහැ. එතකොට මට කොවිඩ් කියලා මම ඒක අරගෙන මොන සුවඳක්ද මේ කල්ලිකුත් වෙලා මං හිතන්නේ කියලා ඒක විසිකා කරා. ඒ වුණාට හොඳ වෙලා අස් කරනකොට ආයෙ මටම හම් වෙලා බලනකොට ඒක බොහොම සුවඳයි. දැන් ඒ සුවඳ දැනුනේ රෝගයෙන් මිදුනට පස්සේද නැත්ද? රෝගයෙන් මිදෙනකන් ආයේ සක්කරේ ඇවිල්ලා කිව්වත් මට ඒක සුවඳ නැත්තම් සුවඳ නෑම තමයි. ඒ වගේමයි මේ උත්තරින්චස්ස පඤ්ඤාය අත්තං. මේ මම කියන නිමිත්ත මානසිකාරයේ කතාව. සුබ නිමිත්ත කියන එක කොච්චර බරපතලයිද කියන එක ඔබට තේරෙයි. එක වරක් ඔබ අසුබ නිමිත්ත භාවිතයට ගන්න උත්සාහ ගන්න වෙලාවේදී
එතකන් මේ කොහොම hinaවෙවි සමාදානෙන් අහන් හිටියත් මේක තේරෙන්නේ නැහැ. තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? තමන්ට අර ලෙඩේ හැදිලා තියෙන්නේ. තමන් දන්නේ නැහැ තමන්ට ලෙඩේ තියෙනවා කියලා. තමන් හිතන්නේ ඒකේ සුවඳ නැහැ කියලා. ඒක කල්ලිකුත් වෙලා කියලා. ලෙඩේ හොඳ කරගත්තාමයි තේරෙන්නේ. එක සුවඳයි කියලා. ඒ වගේ වැඩක් මෙතනක් තියෙන. තමන් සුබ නිමිත්තෙන් මත් වෙලා ඉන්න වෙලාවේ හිතෙන්නේ මම මේ සුබ නිමිත්තෙන් ඉන්නේ කියලා. හිතේද? නෑ. හැබැයි හේතුඵල ගලපලා සුබ නිමිත්තක් බව තේරුම් අරගෙන උදුර ගන්න ඕනේ කොහොම හරි. එතකොටයි තේරෙන්නේ ඉඳලා තියෙන සුබ නිමිත්තක කියලා. ඊට කලින් තේරනවද මේක? ඉතින් ඒක නිසා ඔබ මේ මග පැහැදිලිව තෝර බේර ගන්න ඕන. අපි කිසිම දවසක කිසිම දේශකයන් වහන්සේ කෙනෙක් ඔබ අහන එක්තරා ප්‍රශ්නයක් සතර කමඨහන් වඩන ආකාරය උදාහරණයක් ඇතුව පහදලා දෙන්න. ජීවිතේට උත්තර ගන්න හම්බෙන්නේ නැති ප්‍රශ්නයක්. ඇයි ඒ උත්තරේ දෙන්නේ නැත්තේ එහෙම? ඇයි එහෙම දෙන්නේ නැත්තේ? එහෙම උත්තරයක් දුන්නොත් ඒ උත්තරේට පමණක් ඒ අර්ථය සීමා වෙනවා. ඒක නිසා මේ දැනුම පද්ධතියක් හැටියට මතු කරාම ඔබ ඔබේ ප්‍රඥාවෙන් හොයාගන්න ඕනේ කොහොමද මේක කරගන්න ඕනේ කියලා. තේරෙනවද මේක? නැත්නම් අපි හිතමුකෝ මෙහෙම. මම මගේ කෝණයෙන් කියනවා මේක මේ විදිහට දකින්න. මෙහෙම හිතන්න. ඔබ ඔබේ කෝණයෙන් කියනවා තවත් විදිහකට. අපි හිතමුකෝ කවුරු හරි බැනලා ගියයි කියලා. මම මගේ කෝණයෙන් කියනවා ආවක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඔක හේතුඵලයක්. එයාටත් මෛත්‍රී කරන්න. ඒක හරිද? ඒක හරි. ඔබ කියනවා වෙන විදිහකට. මම නිච්ච කරන් ඉඳලා තියෙන්නේ මට කවුරුත් බනින්නේ නැහැ කියලා. ඔන්න ඒ නිච්චය දැන් කැඩුනා. ඒකත් අනිච්චයි දුක්ඛයි අනන්ත. ඒකත් හරිද නැද්ද? දැන් බැරි වෙලාවත් උදාහරණයක් ඔස්සේ පහදා දෙන්න ගියද්දි අපි මෙහෙම එකක් කිව්වොත් මේකට සීමා වෙනවද නැද්ද? අන්න ඒකයි ඔය උත්තර ගන්න බැරි ප්‍රශ්නේ. කවුරු ඇහුවත් උත්තර ගන්න බැහැ. හැමදාම අදත් අහන්න ඇති ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර නැත. හැබැයි උත්තර දේශනාවේ තියෙනවා. තමන් ඒවා උත්තර බවට පත් කරගන්න ඕනේ. හොඳයි, එහෙමනම් අපි අද නිමිත්ත මානසිකාර්ය. අපිව සසර ගමනට ඇද බැඳ තබන්නට මුල්ුණේ සුබ නිමිත්ත, පටිග නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. අපිව නිවන් මගට යොමු කරවන්නේ අසුබ නිමිත්ත, මෙත්ත නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය. බුද්ධ භාවනාව වෙන්නේ අසුබ නිමිත්ත ආන, සුබ නිමිත්ත ආපාන, මෙත්ත නිමිත්ත ආන, පටිග නිමිත්ත ආපාන, යෝනිසෝ මනසිකාරය ආන, අයෝනිසෝ මනසිකාරය ආපාන. කෙටියෙන්ම කිව්වොත් නිමිත්තං අස්සාස පස්සාස. මේක තමයි ආනපාන සති සමාධිය. දැන් මේ සුබ නිමිත්තත් පටිග නිමිත්තත් දෙකම හිතෙයි ඇති වෙන්නේ. හිතයි කිලුටු වෙන්නේ. නමුත් අයෝනිසෝ මනසිකාරය හිතත් මනසත් දෙකම
කිලුටු කරවන්නට දුප්පඤ්ඤස්ස කරවන්නට සමත් වෙනවා. ඔන්න අන්තිමටම මම කියනවා කියලා කෙටියෙන් කියපු දෙයක්. මතකද දැන් පෑයකට විතර කලින් මං කිව්වා අන්තිමට කියන්නම් ඒක කියලා. දෙයක් කියන්න නැතුව නැවැත්තුවා. මේ සුබ නිමිත්තත් පටිග නිමිත්තත් හිතේ ඇති වෙන්නේ. හිතේයි පහළ වෙන්නේ. එහෙනම් ප්‍රතිකර්ම කරන්න තියෙන්නේ කොහොමද? හිතෙන්මයි, හිතටමයි. ඒකට කියනවා කරුණා සහගතේන චේතසා විහෙරති. මුදිතා සහගතේන චේතසා විහෙරති. උපේක්ඛා සහගතේන චේතසා විහෙරති. මෙත්තා සහගතේන චේතසා විහෙරති. චේතසා විහෙරති හිතෙන්. හැබැයි අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයක් බවට පත්කරන හිතට විතරක් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතනදි කියන්නේ චේතසා විහෙරති නෙමෙයි යදා පඤ්ඤාය පස්සති. යදා ප්‍රඥාවෙන් දැකගන්න ඕනේ. දැකීම එකක්, හිතීම තව එකක්. අසුභානුස්සති මෙත්තානුස්සති හිතන්ඩ, මරණානුස්සති හිතීම ඔස්සේ දකින්න. දැන් පැහැදිලිද? අන්න ඒක නිසා තමයි මේ දෙකක් දැන් අපිට නිමිති දෙකයි මානසිකාරයයිනේ. මම අර කිව්වනේ අපිට කතා කරන්න පැහැදිලි වෙන්න විතරයි නිමිති තුනක් කියලා කියන්නේ කියලා. නමුත් සැබෑවනම් නිමිති දෙකයි මානසිකාරය. ඇයි මේ නිමිති දෙකක් කියලා කිව්වේ? ඒ දෙක සිතේ පහළ වෙන නිසා. ඇයි මේ මානසිකාරය කියලා කිව්වේ? මනෝමූලික නිසා. එහෙමනම් මනසයි හිතයි එකක්ද දෙකක්ද? දෙකක්. මනස කිලුටු වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්, හිත කිලුටු වෙන්නේ සුබ නිමිත්ත පටිග නිමිත්තෙන්. හැබැයි රාගයක් ඉපදින හැම වෙලාවකම සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය තියෙන නිසා සිතයි මනසයි දෙකම කිලුටු වෙනවා. එහෙමනම් සිතයි මනසයි දෙකම පිරිසුදු කරන්න වෙනවා. පැහැදිලිද? ඒකයි පෙන්වන්නේ මනසාචේ පදුද්දේන. මනසාචේ චේ නැතුව ගත්තොත් ඒතරදි, චේ විතරක් අරන් මනසා ගත්තොත්, මනසා නොගත්තොත් ඒත් වැරදි. මනසා කියන්නේ මනස, චේ කියන්නේ හිත, චේතස. මේකයි තේරුම් ගන්න ඕන. හොඳයි, එහෙනම් සාදුකාරය. හොඳයි, එහෙමනම්